Assalamu alaikum. Hi friends, welcome to my channel. Kohomada oyalata? Ada ithin putage concert ekak dawasa. Ude 8:00 marata vithara concert ekak patan gannawa. Api gedara indala lasti vela yanakotama chuttak parak una. Mama putage concert video ekak YouTube ekey danna hetuwa podi matakayak tiya ganna puluwan nisa. Api gallery wala serve karala tiyena photos video samahara welawata delete wenna puluwan api athinma. ඉතින් මෙහෙම වීඩියෝ එකක් මතකයක් විදිහට තියාගත්තොත් බබාලත් ලොකු වුණ දවසට මේ වීඩියෝස් බලලා ගොඩාක් සතුටු වෙයි. මේ හෝල් එකේ නම එල්ෆින්ස්ටන් හෝල්. කොළඹ ඉන්න කට්ටියට දන්නවා ඇති. මම දෙවනි පාරට තමයි මේ හෝල් එකට යන්නේ. මේ හෝල් එකේ තියෙන්නේ මරදාන පැත්තේ. ඉතින් අද කන්සර්ට් එකට මායි හස්බන්ඩ්යි නැන්දම්මයි පුතාලා දෙන්නයි තමයි ආවේ. පුතා කන්සර්ට් එකේ ඩ්‍රෙස් එක ඇඳගෙනම තමයි ආවේ. මේ කොළපාට ෂර්ට් එක ඇඳගෙන ඉන්නේ. එයා තමයි. අපි එතලට යනකොට පුතාගේ මොන්ටිසෝරි එකේ ප්‍රින්සිපල් Madam, then I'm going to take a photo of the camera. Then I'm going video. Then I'm going to skip the product. I'm going to video. I'm going to take a photo ආගම ස්කූල් ඇන්ත මොකම ඉවර වෙලා දැන් පටන් ගන්න එහෙ ඉගෙන ගන්න ළමයිගේ නර්තනයක් මේක උසස් පෙළ ලේන ළමයිගේ නර්තනයක් Show our encouragement towards the children to do their dance performance. Thank you. මේක තමයි පුතාගේ concert dance එක. කොන්සර්ට් එක පෑ තුනකින් වගේ ඉවර වුණා. අපි එහෙමම එළියට ආවා. හස්බන්ඩ් ගියා ඔටෝ එකක් අල්ලන්න. එතකන් බබාලත් මෙතන හිටගෙන සෙල්ලම් කරගෙන හිටියා. දැන් ඉතින් අපි ගෙදරට යන ගමන් මේ. අද ඉතින් කොන්සර්ට් එක ඉවර වෙලා 12:05 වුණා ගෙදර යන්න. අද දවල් කෑම ඉතින් එළියෙන් තමයි ගත්තේ. අපිත් ගෙදරට ආවට පස්සේ මේ අයියා මල්ලිට ස්කූටි පදින්න පුරුදු කරනවා. අද මම රෑට ලීසියෙන් හදාගන්න පුළුවන් රොටි රෙසිපි එකක් තමයි ගෙනාවේ. ඒකට අවශ්‍ය වෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මම ළඟ ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. මම මුලින්ම භාජනයට බිත්තරයි තෙල් ටිකක් එකතු කරගෙන ඒක හොඳට බීට් කරගන්නවා.
ඒටිය බීට් කරාට පස්සේ වාදනයට මම තෙල් චුට්ටක් එකතු කරගෙන අවමිරිස් කරල් ටිකයි කරපිංචා ටිකයි ලුණු සහ කැරට් ටිකයි එකතු කර ගන්නවා. ඒ ටික හොඳට කවලම් කරගෙන විනාඩි 5ක් විතර ඒ තෙලෙන්න මම තෙම්බෙන්න අරිනවා ඒ ටික. දැන් විනාඩි 5කට පස්සේ තෙල් එකේ කැරට් ටික තැඹිලා තියෙනවා. මේ වෙලාවේදී මම ඒකට ලුණු ටිකකුත් කටර කුරු තේහෙනි දෙකක් විතර එකතු කරගන්නවා. ඒකට මම තඹපු බොන්ඩ්ලස් චිකන් ටිකක් කුඩු කරලා ග්‍රයින්ඩර් එකේ කුඩු කරලා එකතු කරගන්නවා. චිකන් ටිකක් දැම්මට පස්සේ හොඳට කවලම් කරගන්න. දැන් ඉතින් චිකන් එකත් විනාඩි 2ක් 3ක් විතර තැඹුණාට පස්සේ ලිප ඔෆ් කරගන්නවා මම. දැන් කරිවල තියෙන රසනේ ගියාට පස්සේ මම බීට් කරගත්ත තෙල් සහ බිත්තර මිශ්‍රණයට ඒ කරි ටික එකතු කරගන්නවා. රසනේ ගියාට පස්සේ දැන් ඒකටම මම පාන් පිටි සහ බේකින් සෝඩා ටික එකතු කරගන්නවා. එහෙමම ලුණු චුට්ටකුත් රසානුව බලලා එකතු කරගන්නවා. දැන් සේරම ටික හොඳට කවලම් කරගෙන ඒකට අවශ්‍ය ප්‍රමාණය වතුර චුට්ටකුත් එකතු කරගෙන මම මේ බැටර් එක හදාගන්නවා. වතුර චුට්ටකුත් එකතු කරගෙන මම බැටර් එක මේ වගේ පදමට හදාගත්තා. දැන් ඉතින් විනාඩි 5ක් විතර ගිහිල්ලා මම බැටර් එකේ රොටි ටික හදාගන්නවා. මම පෑන් එකට තෙල් මිශ්‍ර හැඳක් වගේ එකතු කරගෙන ඒක හොඳට හීට් වුණාට පස්සේ බැටර් එක එකතු කරගෙන රොටිය හදාගන්නවා. රොටිය මේ වගේ එක පැත්තක් තෙම්බුණාට පස්සේ මම අනිත් පැත්ත හරව ගන්නවා. දැන් ඉතින් රොටිය දෙපැත්තම හොඳට තෙම්බිලා තියෙන්නේ. ඔයාලටත් පේනවා ඇති. පාම් පිටි වැලිම හදාගන්න පුළුවන් ලේසි රොටි කෑමක් තමයි මේක. අනිත් රොටි ටිකත් මේ වගේම මම පුච්චගත්තා. ලොකු අයට මේ වගේ ස්පයිසි දාලා හදාගන්න පුළුවන්. මෙහෙමම ස්පයිසස් දාන්න නැතුව පොඩි අයටත් හදාගන්න පුළුවන්. ඒකත් බලමු අපි. මම කලින් රොටියට හදාගත්තා වගේම මේකටත් පිටරයකුත් බටර් මේස හැන්දකුත් එකතු කරගෙන හොඳට බීට් කරගන්නවා. මම කලින් කරි හදනකොට ස්පයිසස් දාන්න නැතුව චුට්ටක් අරන් තියාගත්තා. ඒකෙන් චුට්ටකුත් එකතු කරගන්නවා. දැන් ඉතින් අපිට අන්තිමට පිටි ටිකයි බේකින් සෝඩා ටිකත් එකතු කරගෙන වතුර චුට්ටකුත් දාලා හොඳට කවලම් කරගෙන රොටි ටික පුච්චන්නයි තියෙන්නේ. පොඩි බබාලා නම් මේ වගේ කෑම කැමතිෙන් ගයි. අපේ පුතාලත් කැමතෙන් කාපු නිසා මම මේ රෙසිපි එක ඔයාලත් එක්කත් ෂෙයා කරගත්තා. මම කලින් රොටිය හැදුවා වගේ හදන්න නැතුව මේක වෙනස්ම විදිහට මේ වගේ ටෝස්ටර් එකේ දාලා හදමු කියලා හිතුවා. ඉතින් බබාලත් ඒක කැමතෙන් කයි නිසා මම බෙටර් එක ටෝස්ටර් එකට දැම්මට පස්සේ ඒකේ උඩට බටර් චුට්ටක් ගාගෙන ඒක වහලා තියලා විනාඩි 2ක් 3ක් විතර තැම්බෙන්න අරිනවා. දැන් ඉතින් ඔයාලටත් පේනවා ඇති හොඳට තැඹිල්ල ඇවිල්ලා තියෙන එක. මේ වගේම දෙපැත්තෙම මම හොඳට පුච්ච ගන්නවා. ඉතින් ඔයාලටත් මගේ මේ පොඩි ලොග් එක කැමති වෙයි කියලා හිතෙනවා. ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒවම බෙල් අයිකන් එකත් ඔබලා මම දාන අලුත් වීඩියෝස් ටික නොටිෆිකේෂන් එකේ බලා ගන්න. ඔයාලට සුබ දවසක්.